අයිබෝ වේවා සුබ දවසක්. ඉතින් මේ කතාව කිව්වා කියලා මාත් එක්ක වෛර බඳගන්න එපා. ඇයි දන්නවද? මේ ගැලේ නිවුස් එකක්. හරිද? මොකද මම මේවා කිව්වා කියලා මට මේක ඉන්න කට්ටිය හදන්නත් බැ. ඉතින් එහෙම මට කාටවත් මොකද කියන්න ඕනෙත් නැහැ. කාටවත් ඇඟිල්ල දික් කරන්න ඕනෙත් නැහැ. මම මේ කියන්නේ කොහෙත් රජෙන් පළ කරලා තියෙන ප්‍රවෘත්තියක්. හරි? නැත්නම් අපේ කට්ටිය මොනවා හරි කිව්වට පස්සේ අපේ කට්ටිය මේක වැරදි විදිහට වටහා ගන්න. ඉතින් යාළුව සෙට් එකක්. හරිද? සමහරක් හිට කවුරු හරි යාළු සෙට් එකක් කිව්වොත් සෝදමි කත්තල එක තැනක මේ සූදු කෙල්ල තියෙනවා. කොහොමhari ඔය අල්ලපු කාමරේ හිටපු කවුරු හරි කෝල් කරලා පොලිසියට. ඉතින් කෝල් කරලා පොලිසියට පොලිසිය ගාලා චෙක් කරනකොට 12 දෙනෙක් ඉඳලා තියෙනවා. ඉතින් මේ 12 දෙනාව විදේශිකයන්, ආසියානු ජාතිකයන්, හරිද? ලංකාවේ, බංගලාදේශයේ, ඉන්දියාවේ ඒ වගේ රටවල කට්ටිය තමයි ඉඳලා තින්නේ. ඉතින් ඒ කට්ටිය ඔක්කොම රටින් පිටුවහල් කරන්න නියෝග දීලා පිටත් කරන්න හැරගිය තමයි කියන්නේ. ඉතින් මේ දේවල් කරනකොට පොඩ්ඩක් දුරදිග බලන්න. මොකද මේ රටට එන්න වීස එකක් ගන්න බොහොම අමාරුයි. මේ රටට ඇවිල්ලා පඩියක් ගන්න බොහොම අමාරුයි. ඉතින් මේ වගේ දේවල් මේ රටවල තහරන්නේ. ඉතින් බූරු ගන්න තහරන්නේ. ඉතින් නීති විරෝධීව මුදල් ලැබීම තහරන. බූරු නෙමෙයි මොන විදියකින් හරි නීති විරෝධීව මුදල් ලැබෙනවා නම් ඒක තහරන මේ රටේ. හරිද? ඉතින් ඒ පළවෙනි එක. දෙවැනි එක තමයි කවුරු හරි ඔයගොල්ලෝගේ යාළුවෙක් ඉන්නවා නම් මත්ද්‍රව්‍ය වායිතා කරලා. ඒ කියන්නේ ඔයගොල්ලෝගේ ෆ්ලැට් එක හරි නැත්තම් ඔයගොල්ලෝ ඉන්න තැනක හරි එහෙම මත්ද්‍රව්‍ය විකුණන කෙනෙක් හරි භාවිතා කරන කෙනෙක් හරි ඉන්නවා නම් පරිස්සම් වෙන්න. ඇයි දන්නවද? ඒ මිනිස්සු යනකොට තනියයි යන්නේ නැහැ. තනියයි යන්නේ නැහැ කියන්නේ හරි ඒගොල්ලෝ වැරදි කරන ඉඳ අහුණා කියන්නකෝ. අහුණාට තනිය යන්නේ නැහැ. ඒගොල්ලෝ යන්නේ අර ඔක්කොමත් එක්ක. ඔක්කොමත් එක්ක කියන්නේ කවුද? එයාට කාමර දීපු කට්ටිය, එතකොට කාමරවල හිටපු කට්ටිය, ඈ සමහරක් ඉඳ එයාට කතා කරපු කට්ටිය. මොකද එහෙම සිද්ධියක් වෙලා තියෙනවා. පුද්ගලයෙක් අත්අඩංගුවට කොට අරගෙන තියෙනවා. ඒ පුද්ගලයාත් එක්ක හිටපු 21 දෙනෙක්ව අරගෙන. හරිද? ඒ හින්දා මේ දැනුවත් වෙන්න මේ වගේ දේවල්. මොකද මේ රටවල්වල මත්පැන්, මත්ද්‍රව්‍ය තහනම් ඒවා කරන්න බෑ. ඉතින් මේ දේවල් කවුරුමාරි කරනවා නම් දැනුවත් වෙන්න. මොකද අපිට බෑ මේවා නතර කරන්න. ඒ වුණාට මම කියන්නේ රටකට ඇවිල්ලා රැකියාව කරනකොට ආරක්ෂාකාරී වෙන්න. මොකද මේ දන්නවනේ ඉතින් කොහොමත් රටවල් වලට ඇවිල්ලා දුක් විඳලා සල්ලි හම්බ කරලා අන්තිමට මේ රටවල් වලින් හිටපු ගමන් යන්න ඕන ඉතින් ලංකාවේ ගියා කියලා අපිට දෙන්න කවුරුත් නැහැ. හරිද? ඒ හින්දා මම නම් කියන්නේ පුළුවන් තරම් වීසක පරිස්සම් කරගන්න. වැඩිපුර සල්ලි හොයන්න යනවා නම් එතකොට සූදු කෙලින්න යනවා නම් එතකොට මේ මත්පැන් මත්ද්‍රව්‍ය වගේ දේවල් භාවිතා කරනවා නම් මේ වගේ දේවල් ගැන එකපාරක් නෙවෙයි දහස් වාරයක් හිතන්න. ඇයි දන්නවද? මේ తాවකාලික සතුට. දන්න සමහරක් කියලා මේ පැය දෙක තුනක සතුට ඔයාට සදාකාලික දුකක් වෙන්න පුළුවන්. හරිද? ඒ හින්දා අපි දන්නවා කියන්නේ කාට හරි මේවා කියුවාට අනේ ඔක්කගේ බාල ඔකට ගන්නේ අපේ ආතල් එක අපි ගන්නවා. ඒව තමයි කියන්නේ. නමුත් ආතල් කිතල් වෙනවා වාකර වෙච්ච වෙලාවට. එහෙනම් දැනුවත් වෙන්න ඔයගොල්ලෝගේ යාළුවෝ කවුරු හරි මේ දේවල් කරනවා නම් ඒගොල්ලන්ට පොඩ්ඩක් කියන්න බලන්න. මොකද මේ වෙනකොට මේ රටවල නීති රීති හරි වෙනස්. එක දිගට වැටලීම් වෙනවා, පරීක්ෂා කරනවා. ඉතින් ඕගොල්ලෝ දකින්න ඇති අද බන් නිවුස් එකක් දැම්ම මගේ අනිත් channel එකේ මද පෙර දිගේ. ස්විම් පූල් තුනක් හදලා තියෙනවා මත්ද්‍රව්‍ය වලටම. ඉතින් බලන්න ඒවා ඉන්නේ ආසියානු ජාතිකයන්. මේ මේ වගේ දේවල් ගොඩක්ම කරන්නේ ආසියානු ජාතිකයන්. හරිද? එහෙනම් දැනුවත් වෙන්න, තව කෙනෙක්ට දැනුවත් කරන්න පරිස්සමෙන් උත්සාහයි හැමෝටම.